සරණයි පින්වත් ඔ බැහැමදනාටම. සදහවත්න සමාහිත වූ එකඟ වූ සිතක් උදෙසාත් සත්වයාට පිළිසරණ උදෙසාත් වූ තතාගත ශ්‍රීසත් ධර්රමය සංන්නිවදනය කරන මේ පින්වත් හෝරාවේ මෙදේශනෝ පැවත්බීමට දම් සභහමන්ට පේට වැඩමකොට වදාල පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීින් වහන්සේ අපි සාධුනාධ පාතුමින් පිළිගනිමු. සාධෝ, සාධෝ, සාධූ. ගල් කිස්සේ පදංශි හෙල්දා වැදකි මහත්මියය හා පවුලේ පින්වත් පිරිස අද දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කරනවා. නමෝතස්ස භගවෙතුුවරහත්තු සමබදමමිසු අප අපටි හතඥානචාරසස දස බලධරස්ස චතුවී සාරජනජ විසාරදදස. සභභ සත්තුතුට මස්ස දමමිසරස්ස දමමරාජස්ස දමමස්සාමිස්ස තතාාගතස්ස සබඥුණු සම්මා සම්බුද්බුදස්ස නමෝතස්සෙ භගෙබෙතුූ වරහතු සබබ දමමිසු. अपटी ज्ञान चारस दस बल धरा सस चतुविशार विसार दस सब सतुतुत मस धमीस धम राजस धम मसा सब සම්මා සමබුද්බුදස්සෙ නමෝතස්ස බගවෙතු අරහතු සමබදමමිසු අප අපටි හදදඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරයි ජෙවිසාරදස්ස. සභභ සතුතුත මස්ස දමමිසරස දමම රාජස දමමසාමිස තතාගතස සභඥඥුණු සමමා සමම්බුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා ඉතා කුඩා ප්‍රමාණයක් දේශනා කරවගන ශ්‍රවනය කරන්න සූදානන් වෙන මොහොද. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධර්මශ්‍රවනය කරන සත්පුරුෂදායක පින්වත් පිරිස ධර්මශ්‍රවනය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම ධර්මශ්‍රවනය කරන එක ඉතාම වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතර තුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණුවේවා. මේ දේශනාව අතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙනසිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරනෙක්. ඒ ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන් අපි. මනාව ධර්මශ්‍රවනය කළමු පිනතුන අදත් ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට අපි යොදාගෙන සාකච්ඡා කරන්නේ මජ්‍යව නිකායේ සඳහන් වන විතක්ක සන්හාන කියන සූත්‍ර දේශනාවෙන් තවත් කරුණු කීපයක් මේ උතුම් සූත්‍ර දේශනාව මුල්කරගෙන ධර්මදේශනා දෙකක් වෙනකොට සිද්ධ කරල්ලා තියෙනවා අද ඒ සූත්‍රය මුල් කරගත්ත තුන්වෙනි ධර්මදේශනාව තමයි මේ සිදු කරන්න සූදානන් වෙන්නේ. භාවනාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙන භාවනාව සිදුකරමින් කුසල් රැස් කරගන්න භික්‍ෂූන් වහන්සේලාට ශ්‍රාවක පිරිසට මහත් වූ උපකාරයක් මේ සූත්‍ර දේශනාව තුළ භාගිතුන්ොහස කරල තියෙනවා. භාවනා කරන වෙලාවට සිතේ උපදින අකුසල චයිතසිකයන් යටපත් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. පිෙනතින භාවනා නොකරන පිටත් උපදින අකුසල චෛතසික ධර්මයන් යටපත් කරඩ මැඩගණ්ඩ මේ උපදේශයන් බොහොම වටිනෝ. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්ඩ යෙදනි මෝහය නැතිකිරීම සඳහා භාගිතුන් වහන්සේ දේශනා කරපු කරුණු පහ අන්තිමට සිහිපත් කරමි. අපි එතන ඉඳලාද ධර්ම දේශනා ආරම්භ කරමු නැවත සිහිපත් කිරීමක් කළොත් මෝහය නැතිකරන්ඩ මෙනෙහි කරන්්ඩ කියලා දේශනා කළ කරුණු පහමනොවද කියලා පළවෙනි එක තමයි ගරු කටයුතු භික්‍ෂූන් වහන්සේ නමක් ළඟ වාසයකරනය එක දෙවනිියක පාඩන් කිරීම හා කටපාඩන්දීම තුන්වෙනිියක තමයි උගත් දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිරවුල් කරගෙන විසඳා ගැනීම හතරවෙනිකාරණාව කාලයෙන් කාලයට සකසලා ගෞරව පූරකව මනාව සද්ධර්මශ්‍රවනය කිරීම අවසාන කාරණාව අස්ථාන පිළිබඳව විනිශ්චය මේ තැනදී මේ දේවල් කළ යුත්තේ මේ විදිහටයි මේ දේවල් මෙතන කරන්න සුදුසුයි මේ දේවල් මෙතන නිුසුදු සුයිකන කාරණාව මනාව දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. මේ තමයි මෝහොය යටපත් කරන්න දේශනා කරපු කරුණු පහ මේ පිළිබඳව විස්තර අපි දෙවනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ යෙදනා අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ එතැන ඉදලා පිනතන අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණුවලට අමතරව තිස් අටක්කු අරමුණු විශේෂෙන් මේ අකුසල චෛතසික ධර්මයන් ප්‍රහීණය කරඩ හේතු වෙනවා කියල දේශනා කොට වදාලා එතන් මෙ තිස් සටක් වූ අරමුණු වඩනකොට මේ අකුසල චෛ්‍යක ධර්මයන් ක්‍රමාණුකූලව ප්‍රහීනය වෙනවා කියලා දේශනා කළා. එතකොට මෙ තිස් අටක් වූ අරමුණු කියල කියන්නේ සමත කර්මස්ථාන තිස් අට පිළිබඳවයි මෙතන සඳහන් කරන්න අපිඒ එක පැහැදිලි කළා විසුද්ධි වාර්ගය එහෙම කරුණු දක්වෙනකොට කර්මස්ථාන හතලිියහක් පැහැදිලි කරනවා මේ සූත්‍රදේශනාවයටට්ට කතාවේ අරමුණු තිස් අටක් කියල ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා නමුත් අරමුණු හත ලිහක් කියල කීවත් තිස් අටක් කියල කීවත් වැරදි නැති බව සෙහිපත් කරන්නඩ වනේ. දොඩ මේ කර්මස්ථාන තිස් නැතැන්ගේයි කීපයක් තන් කක් දෙකක් ප්‍රගුණ කරනකොට යම් කෙනෙ අගුසල ධර්ම ප්‍රහීනය කරගණ්ඩත් පුළුහන් කියලා සඳහන් කරලා තියෙන නමුත් මේ දක්වපු කරුණු කෙලින්ම රාගයට දේශයට මෝහයට විරුද්ධ නිසයි මේ තරන් පැහැදිී කළි මුල් දේශනාවල් වල ඒ කරුණු ඒ තරං පැහැදිලි කළේ මේ රාගය දේශය මෝහයේ අකුෂසල චෛතසික ධර්මයන්ට කෙලිම්ම විරුද්ධ නිසා ඒ කාරණාව මනාව උදාහරණයක් මගින් පැදිලි කරලාතිීල තියෙනවා පිනති නිමේ ගින්නක් ඇවුලුනහම ඒ ගින්න නිමන්ඩ අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන් ගින්න ඇවිලී ගැන එනකොට පස්දාණන්නක් පුළුවන් දාලා නිමණඩක් පුළුවන් එතකොට මේ අමු අතු තෙත තියෙන අතු ඒවඩ දාලා ගින්න නිමණඩක් පුළුවන් මේකත් ගින්න නිමන ක්‍රම දෙක නමුත් පිඳතන මේ පස් වලට යටිින් සමහර වෙලාවට ටික ටික යම් ප්‍රමාණයක් තැන්තැන්ගොල ගිින්ද තියෙන්න්න පුළුවන් තෙත අතු යෙදුවට ඒ අතු යටින් ගින්න තැන තැන තියෙන්ට පුළුවන්. නමුත් පිනතින ගින්නට හාත් පසින්ම විරුද්ධයි ජලයේ. ජලයේ දුවත් ගින්න හොඳටම හොඳටම නිමිල නවා.ඇය කොතනවත් අතර පතර අස්සේ පස්සේ ඉතුරු වෙන්න නෑ. ඒ නිසා මෙතන සඳහන් කලා මෙ මුලින් සඳහන්කරපු කරුණු ටික භාවිතාවට ගන්නවනං යොදාගන්නවනං මේ අකුසල කර්මයන් කොතනවත් ඉතුරු කරන්න නැතුව හොඳටම ප්‍රහීනය කරන්න පුළුවන්. එනම් මොනවද ඒ මුලින් සඳහන්කරපු කරුණු කියන කාරණාව තුන්වෙනි දේශනාවත් නැවත වතාවක් අපි සිහිපත් කළොත් පිනතුනී හරාගය දේශය මෝහය සම්බන්ධයෙන් තමයි ඒ කරුණු දෙැක්වී. භාවනා වඩනකොට අදිසිම හිතේ රාගසිතක් පහළවිඩ පුළුවන්. එහෙම නැත්තං නිමිත්තට නැතං අරමුණට අමතර දේශසිතක් පහළවිඩි පුළුවන්. එහම නැත්තං මෝහසිතක් පහළවෙද පුළුවන්. අන්න එහෙම වනොත් තමන් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානයෙන් අවදි වෙලා නැතන්ගේ කර්මස්ථානයෙන් මිදිලා මේ ඇතිවුුණ අකුසල කරුමයට අකුසලේ යටපත් කරඩ අවශ්‍ය අරමුණක් මෙනෙහි කරන්න කියල කියනවා ඒ අහිනං ඒ අරමුණ අතර අකුසල අරමුණ අතර සඳහන් කලා රාගය ඇති වුණුත් අසුභ භාවනාව වඩන්ඩ පටන්ගන්ඩ කියලා භාවනා කරමින් ඉන්නේ වෙන ක්‍රමයක් නමුත් ඒ ක්‍රමයෙන් හිත වඩාගෙන වඩාගෙන යනකොට රාග සිතක් කියෙනවා ඇට මේ රාග සිත ැඩ පවත්වන්න ඕන ඉදිරියට යන්ඩනම් ඒහිද කරන නිමිත්ත පසෙකතියලා අසුභහය වඩන්ඩ පටන්ගත්ත හම අර උපදින රාගය නැතුව වෙනවා. ඒමන රාගයට අසුභය එතකට ඒ සත්වේ ගැනරාගයක් කැතිවුණුත් අසුභය වඩන්ඩ පුළහන් වෙන්නේ සංස්කාරයක් ගැන රාගය කැතිවුණුත්මකද කරන්නේ පති නිසා. වාහනයක් පිළිබඳව කැමැත්තක් ඇතිවෙනවා. නැත්තැන් ඇඳ පුටුව ඇඳුම ආදී දේවල් පිළිබඳව කැමැත්තක් ඇතිවෙනවා.ං ඒ දේවල් පිළිබඳව කැත්තක් ඇතිවුණුත් අනිත්‍ය වඩන්ඩ කිවා. මේ දේවල් ස්ථීර නෑ කියලා අනිත්‍ය සිහිපත් කරන්න කියලා කිවා. එෙනම් රාගය කරෙහිරාෙ රාගයක් ඇතිවුණුත් රාගයට අසුභයයි සංස්කාරයක් කෙරහිරාගයක් ඇතිවුණුත් ඒ සඳහා අනිත්‍යයි මෙනෙහි කරන්න කියල කිවවා. සත්තුවයක් කෙරෙහි දේශය ඇති වුණුත් පිිති සඳහන් කළා සත්තුවෙක් කෙරහි දේශයේ ඇති වුනුත් ඒ දේශසිත පාලනය කර ගැනීම සඳහා මෛත්‍රී කරඩ කියලා. සංස්කාරයක් කෙරෙහි දේශය ඇති වුණොත් ධාතු මනසිකාරය කරන්න මේ කාරණාව පැහැදිරි කළා අපිට සමහරලාට ඇඳේ කක්කුලි නැත්තන් පුටුවක කකුලේ අපේ කකුල හැපෙනවා යතකොට අපිට දවේශයක් ඇති වෙනවා ඇඳ ගැන ඒ හැපුුණ තැන ගැන කේන්තියක් ඇතිවෙනවා නමුත් දැම් මේ කවුරු ගැනද කේන්තිය ඇති කරගන්නේ හිතක් පිතක් නැති මේ සංස්කාරයක් ගැනන්නේ කට හිතන්නකිව දැන් බ මේ දේශයේ ඇතිකරගෙන තියන්නේ පටවි ගැනද ආපෝ ගැනද තේජෝ ගැනද වායෝ ගැනද කයින්ති ගත්ත කියල එක තේරුමක් තේරුක් ඒ නිසා සඳහන් කළේ එහම හිතල ධාතු මනසිකාරය කරට කියලා. දේශයට මෛත්‍රයයි ධාතු මනසිකාරයයේ. මෝහයට උපනිශ්‍රය වූ ධර්ම පහයි. මෝහොයක් ඇතිවුණොත් එක නැතිකරගඩ ධර්මතා පහත් මෙනෙහි කරන්න කියලාකිවා. අපි මේ දේශනාව පටන්ගන්නකොට මුලින්ම ඉතාම කෙටියෙන් කරුණු පහත් මතක් කලා කලින් දේශනාව පැහැදිලි කලාා කියලා. අං ඒ කරුණු පහ තමයි මෙතන සඳහන් කළේ මෝහයට උපනිශ්‍රය ධර්මතා පහයි. මෝහයක් ඇතිවුණොත් ඒ ධර්ම පහ ඔස්සේ. මෝහ නැති කරගණ්ඩ කියලා. පිනතන මේ අකුසල් වලට කෙළුම්ම විරුද්ධ නිසයි එහෙම දැක්වේ කළ සඳහන් කරනවා. මේ කාරණටික අකුසලයට කෙලින්ම විරුද්ධයි. රාගයට අසුභය කෙළින්ම විරුද්ධයි. දේශයට මෛත්‍රිය කෙලින්ම විරුද්ධයි. ඒවාගේ එමන සංස්කාරයක් කෙරෙහි ඇතිවුත් කොහොමද රාග ඇති වත් අනිත්‍ය එමනත්තන් දාතු මනසිකාරය මේ දේවල් කෙලිම්ම මේ අකුසල්ලෝට විරුද්ධ හින්ද තමයි පෙන්ඩලා තියන කොයිවාගද ගින්න ය නිමන්ඩ යොදාපු ජලය වගේ තමයි මේ කාරණ ටික කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට පින්නතුනේ පළමු ක්‍රමේදී අක්කුසලය සහිත අරමුණක් බොහෝ වාර්ගණනක් කුසලයේ සහිතා අරමුණක් බොහෝ වාර්ගණනක් මෙනෙහි කරනකොට අකුසලය නැතිවෙලාය අකුසලය ඇති වෙනකොට කුසල් සිතක් තමයි අරමුණ කරන්නක එතකොට අකුසල් සිත හිමීට අපේ හිතිං බැහැර වෙලා යනවා එතට පළමු ක්‍රමයේ අපි පැහැදිලි කලා මෙන්න මෙහෙම උදාහරණය වඩු බාස් කෙනෙක ලොුඇ කුඩා ඇනයකින් පහර දීලා තමන්ට ගලවන ගලවන්ඩ වුවමනා ඇනේ ටික ටික එලියට ඇදර ගන්නෝ. ලීයක ලොකු ඇනෙක් හලතිනෝ. දැන්ගේ ලොකු වන ගලවන්ඩ වනේ එක ගලවන්ඩ කුඩා ඇනයක් අරගෙන අර ලොකු වනේ වටේටම කක් රරි උපරනය කරගෙන කුඩා ඇනෙෙන් තට්ටු කරනවා. තට්ටු කර තට්ටු කර ලොකු ඇනේ බුරුල් කරනවා. බුරුල් කරලා හොඳටම බුරල්ලු නැහම අතින් අරන්දානෝ. පින්නතින එතන අ ලොකු ඇනේ වැදිල තියෙන ලීිය හිත වගේ දකින්න කියලා කිව්ව. ලොකුනේ ගහල තියන ලීය අපේ හිත වගේ. එදට එමලීට වැදිල තියෙන ලොකු ඇනයි ඇනේ ගැන සඳහන් කරනකොට පැහැදිලි කළා අකුසල විතර්කය ලීය අපේ හිත වගේ ඒ ලීයට වෙගහලතියන ලොකු ඇය අපේ හිතේ තියෙන අකුසල විතර්කය. එතකොට කුඩා ඇනෙන් තට්ටු කරනවා කියලකීවේ ඒ ලොකු ඇනේ ගලවන්ඩ තට්ටු කිරීම අසුභ භාවනාවේ කුසල නිමිත්ත හැටියට දකිින්ට. ඇනේ රාගය නං. නැති කරන්නකි අසුභභාවන වෙන්නේ. එදකොට අසුභභාවනාව මෙනෙහි කරනොට මෙනෙහි කරනකොට රාගේයේ ටික ටිකෙ ටිකටික අයින් වෙලා යනවා එ කුඩා ඇැනීෙන් වටේට එහිෙමීට හිෙමීට තට්ටු කරනකොට මහයනේ ටික ටික ික ටික උඩටේ නවා. හොඳටම බුරුල්ලු නහම ගලෝලා විසිකරන්න පුළුවන්. එක තමයි ඒ උදාහරණයෙන් පැහැදිලි කරඩ යෙදුණේ එහෙම කුඩායනයෙන් තට්ටු කරලා ලොකුවනේ ගැලවීම දකිින්දකිවී අසුභ භාවනාවේ නිමිත් ඇහැටියට අසුභ භාවනාවෙන් රාග නිමිත්ත ගලවලා අයින්කරනවා වගේ. මේක තමයි මේ විතක්ක සන්ටාන ක්‍රමේ පලවෙනි ක්‍රමේ. විිතක්ක සන්ටාන සූතරයේ කාරණා පහක් පැහැදිලි කරනවා. අපේ මුල් දේශනවල්ල විස්තර කළ. එදට පිතිනි දැන්. දේශනා දෙකක් ඉවරයි තුන්වෙනි දේශනාවත් ආරම්භ කරලා මේ වෙනකම්ම අපි කතා කළේ මේ කාරණ පහේ පළවෙනි කාරණාව. ඊළඟට දෙවනික්‍රමයෙන් සඳහන් කරනවා හ මේ විතක්ක සන්ටානයේ දෙවනි ක්‍රමය අප ඊළඟට සාකච්චා කරන්නේ. සඳහන් කරන්නේ චන්දය දේශය මෝහොය භාවනා කරන වෙලාවට හෝ විවේකීව ඉන්න වෙලාවට අපේ හිතේ පහළවෙනවනම් චන්දය කියල කිවමුකටද රාගයට. රාගය දේශය මෝහොය. භාවනා කරන වෙලාවට තිතට නවා. අපි නිකන් ඉන්නකොටත් මේ අකුසල ධර්මයයක් විටිං විට විටිං විට අපේ හිතට එනවා. මේ අකුසල විතර්ක පහලවීමේ ආදීනවය කල්පනා කරන්න කියලා කියනවා. තමයිකුසලය අයින් කරන දෙවනි ක්‍රමය අකුසල සිතක් ඉපදු නහම ඒ ආදීනවේ මොකක්ද එන සඳහන් කරනවා මේ සිතුවිි අකුසල් අකුසල් නං වැරදිී මෙහෙම සිතුවිලි මෙනෙහි කිරීමෙන් දුක්විදින්න සිටත වෙනවා අකුසලයක් නම් එතන මොකක්ද තියෙන්නේ දුකක් කුසලයක් නං එතන තියනෙ මකක්ද සැප අකුසල් මෙනෙහි කිරීමෙන් අපිට දුක්විඳින්ඩ වෙන බව වාාගිතුන් වහන්සේ දේශනා කරලා තිෙන. මොකද පින්නතුන සමහර අකුසල සිතුවිලි සෝමනස්ස සහගතයි අකුසලයේ මෙනෙහි කරඩ මෙනෙහි කරන්න ඇතිවෙන්නේ සතුට ඒ සතුට නිසා අපි අකුසලයේම ඇලිලෙඉන්න රාගසිතක් ගෙන හිතඩකු පාරය යනකොට ලස්සන රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව මගේ හිත දැන් ඇලිලයි තියෙන්නේ. පාරයනකොට වඩ පුළුහන් පාසලී දිවෙන්ඩ පුළුවන් කාර්යාලී දිවඩ පුළුහන් වෙනත් තැනක දිවෙන්ඩ පුළුහන් ස්ත්‍රීරූපයක් හෝ පුරුෂරූපයක මගේ හිත ඇලුණා. දැන් විවේකයක් ලද හැම මොහොතකම ඒ රූපය ගැන කල්පනා කර කර රාගසිතිං යුක්තව ඉන්නා පිහරි කැමති. නින්ද යන තුරුමත් සමහරලාට ඒ ගැනම මෙිනෙහිකරර හිත රාගීන් පුරුවගන්න. අවදිවිච්ච හැම මුහොත්තකම වගත් නැවත නැවත දකිින්ඩ ලබනොත් හොඳයි කෙල හිතෙනවා. නැවත නැවත දකිින්ඩ උත්සාහ කරනවා ඒ සඳහා ආවශ්‍ය වට පිටාවහ දෙනවා. හද හදා මෙිනිහි කරන සතුටක් නෙම ඉද පිට තිෙන් නතකොට. ඒක මෙනෙහි කරන එක සතුටක්. එකයිකේ සෝ මනස්ව සහගතයි සතුටිම්ම කරනවා. නමුත් සතුටු සිතිං යුක්තව කල්පනා කලාට විපාකය කොහොමද දුක් සහිතයි. එහි විපාකය දුක්කදායකයි. සතුටිම්ම හිතනවා අන්තිමට ඒ නිසා මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ආං එහෙම හිතලා, මම මේ හිතන හිතුවිල්ල අනාගතයේ මට මහා දුකක් උරුම කරනව නං දුකට අකමැති මම ඇයි දුක් විඳින්ට හේතුවෙන දේවල් කරන්නේ කියළ කල්පන කරන්නනේ. අපේ ව්‍යාපාරයක් පිනතන අපි කරන යම් පොඩි වැරද්දක් නිසා ක්‍රමාණුකූලව ව්‍යාපාරය දුරුවල වෙනවන. අපි කරන පොඩි වරදක් නිසා. අපේ ව්‍යාපාරී දියුණුවීම සඳහා සම්බන්ධ වෙන, අනික් අය දවසින් දවස අපින් මගහැරෙනවනම්. අත්හැරරධානවනං එන්න නැතුව යනවනම් පාරිභෝගිකයාගේ සහයෝගය අපිට ලැබෙන් නැතුව යනවන. අපි වැරද්ධ කරන එක තේරුමක් තේරුමක්නේ අපි කැමති ඒ අයි ගෙන්නගැන දවසින් දවස ව්‍යාපාරයේ දියුණු වෙනවට. එෙහෙමනං මේ අකුසල චෛතසිකය, නිතර නිතර මෙනෙහි කිරීම තුළ මට වෙන්නේ අයහපතක් නං මංගේ අකුසලය මෙනෙහි කරන එක තේරුමක් නෑ. පිනතින මේ හැම අකුසල විපාකයක්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයට පටහැනීණි. අකුසලයක් නං ඒ භාගිත වහසට පටහැනිී. ඇයි බුදුරජාණන් වහන්ස කොහොමද පිට කරුණු දේශනා කළේ සබ් පාපස්ස අකර සියලූම අකුසල ධර්මයක් නොකරන්ඩ සියලු අකුසලයන්ගෙන් වලකින් එකතම භාගිතුන් වහසගේ උපදේශය එතකොට දැ භාගතතුන් වහසේ එහෙම උපදිස්්දීල තියෙනකොට අපි කරගෙන යන්නේ අකුසල් නං බාගිතුන් වහසට අපි විරුද්ධයි ඒ දේශනාවට අපි විරුද්ධයි. අ ඒ නිසා සඳහන් කලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අකුසලයෙන් ඇත්වෙලා කුසල කර්මයක් මත හැම වෙලාම කටයුතු කරන්න කියලා. ඉතිපි මේ විතකා ඉතිපි මේ විතක්කාසාගජා මෙසේ මේ විර් අකුසලයකුත් වෙනවා මෙසේ මේ විතර්කයේ වැරදිත් වෙනවා අගනිසා මෙසේ මේ විතර්ක දුක්ක විපාකත් ගෙන දෙනවා කියලා එහි ආදීනවේ දේශනා කරලා තියෙනවා ඒ ගැන පින්නතුනි අපි මේ විදිහෙයට කල්පනා කළ යම් තැනක ඉඳලා අපි නිවන දිහාට යනෝ තැන ඉදලා අපි නිවන පැත්තට ඇවි දෙගෙන යනෝ කුසලස්ස උපසම්පදා කියන මට්ටමෙක් තමයි අපි මේ නිවන පැත්තට ඇවිදිගෙන යන්නේ. සබ් පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පාපයන්ගෙන් වැලකිලා ඉන්න හැම මොහොතකම අපි ඇන්නේ කොහාටද නිවන පැත්තට. නමුත් කුසල ධර්මයන් අත්තරලා අකුසල ධර්ම මත යෙදෙනවා කියල කියන්නේ අපි නිවන පැත්තට යන එක නතර කරලා ඟට කොහට දෙ යන්නේ ඊළඟට යන්නේ නිරය පැත්තට අක්කුසලයෙන් වැලකිලා ඉන්න හැම මොහොතක්ම නිවන පැත්තට යනවා අකුසල් සහිතව ඉන්න හැම මොහොතකම නිරය පැත්තට යනවා. අන්න ඒ නිසා මේ අකුසල සිත් අපේ සිතේ වැඩෙන්ඩ ඉඩහැරිය හම අපි නිවන දිහාට ගමන් කරන එක අතහැරලා සතරපාය පැත්තට යනවා අකුසලයක් හිතට එන හැම මොහොතකම බයක් ඇතිකරගණ්ඩෝ නෑ මොකද මම නිරයට කැමති නැති කෙනෙක් එන මේ නිරයට යන හේතුවක් තමයි එළඹිලා තියෙන්නේ එනිසා ඒෙන් වලකින්ඩෝන මැරෙන්ඩ අපි හැමෝම අකමැති නමුත් මේ අනුභව කරන දී මේ බීමට ගන්නදී මේ ඇගේ ගල්ලනදේ මාගේ මරණය ඉක්මං කරවන වනං අපි යේදී කරඩ යෙදෙන්නේ යෙදන්න නැහැ ජීවිතය ගැන අඳුරගත්ත කෙනෙ. මිනිස් වහෙම දේවල් කරනවා ඒ ජීවිතය වටිනාකම දන්නෙන නිසා. මනුස්ස ජීවිතයේ ඉතාම දුර්ලබයි. ඒ පරම දුර්ලබ ජීවිතය පිළිබඳව දන්න කෙනෙක් ජීවිතය නැති කරගන්න නෙමේ යුත්සා කරන්නේ. තව් පුළහන් තරන් මේ ජීවිතේ පරිස්සංකරගන්ඩ. ඒ පරිසංකරගන්ඩ උත්සාහ කරන්න මේ ලෝකෙතාව හුඟ කාලයක් ඉන්ඩ ඕනෙ නිසාම නෙමේ මේ ලෝකෙ ජීවත්වෙනකොටත් එන්ඩෙන්න්ඩ බොහෝ දුක්තියන බව දන්නවා නමුත් පින්නතන මීට වඩා සුගතියකට යන්ඩ බොහෝ කුසල් රැස්කරගන්ඩ මේ ආත්මභාාවේ මටහරි වටිනවන. ලෙඩෙක් වෙලා දීර්ඝකාලයක් ජීවත්වෙන්ට වනොත් මට කුසල් කරන්න හම්බ වෙන්නේ ඒ නිසා ලෙඩ නොවී නිරෝගීව හිටියුත් බොහෝ කුසල් රැස්කරන්ඩ පුළුවන් නිසා ඔහු ඒවාගේ ලෙඩවෙන දේවල් කරන්න. ඒ නිසා ඒ වගේ තමයි නිරය පැත්තට යනවනං අකුසල විතර්ක හිතේ නැගෙනකොට ඒ අකුසල විතර්කයේ කෙරෙහි බයක් ඇති කරගන්නවා අකුසල විතර්කයේ වහාම මැඩ පවත්වන්් ඕන කියල හිතනවා. පිනතින් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයක් හැටියට යම් කෙනෙක් ගැන සලකන වනා. එමත් අපි හිතාගෙන ඉන්නේ අපි බුදුරජාණන් වහසගේ ශ්‍රාවකයෝ කියලන්නේ. භික් භික්‍ෂණී උපාසක උපාසිකා සිව් වනක් පිරිසක් ඉන්නවා. එතට අපි ඔක්කොම භාග්‍යතුන් වහසේගේ ශසිව්වනක් පිරිස. එතවට භාග්‍යතුන් වහසගේ ශ්‍රාවකය හැටියට අපි කරන වැඩේ ඒත් වැරදි. භාගිතන් වහසගේ ශ්‍රාවකයේ කැටියටත් අකුසල් කරන එක වැරදි. රහතන් වහන්සේලා ගිය පැත්තට නෙමෙයි එතකොට අපි යන්නේ නිරේ පැත්තට. අගේ නිසා ආරයන් වහන්සේගේ අනුකම් පාවත් අපිට ලැබෙන්නේ නැතුූ යනවා. පිනතන අපි යන පාරි එක පැත්තක නිවන තව පැත්තක නිරය කිය අපි සඳහන් කලා මේ අකුසල සිතුවිල්ලත් එ ඉන්න හැම මොහොතකම අපි යන්න නිරේ පැත්තරනම් ඒ පිළිබඳුවල් ලොකු බයක් ඇතිකර ගණ්ඩ ෝන කෙල සිහිපත් කළිය එකයි. අකුසල සිත මැඩගෙන නැවත කුසල් සිතක ඉන්නකොට අපි එතනදලා ආපහු යන්නේ කොහටද නිවන පැත්තට දැම්පිනතන හිතල බලන්ඩකු අපේ සසර මෙච්චර දික්කුණේ ඇයි කියලා අපි මෙහෙම කල්පනා කළුත් දවසකට පෑ විසි හතරක් තියෙනවා දැම් මේ පෑ විසි හතර ගත්තහම අපි මේ පැසි පැකීයක් පින් කරනවාද අප පෞද්ගලිකවම අපි ගැන කල්පනා කරලා බැලුත් පැකීයක් පින් කරනවාද. එතකොට කුසල් නොකරන හැම මොහොතකම එක්කො රාගය නැත්තං දේශය මත්තම් මහ රිඉන්නේ සමහරවෙලාට කෙනෙක් පැය දෙකක් විතර බනාහනුව වඩ පුළිවා දෙකක් බන අහන් ඕෝනේ බනඇහිලා හරියන්න නෑ හුඟක් අය සමහරලාට සඳහන් කරනවා පැ විසි හතරම අපේ ගෙදර බෞද්ධය නාලිකව තමයි වැඩි කරන්න කියලා එකැන පැ විසිහතරම බන අහනවා කියන කතාවයි කියන්න හත නත් පෑ විස්දිහතරම බෞද්ධයා මාධ්‍ය වැඩ කරනවා ගෙදර අපි අපි වැඩ කරනවා. ධර්ම දේශනත් ප්‍රචාරය වෙනවා විටිං විට ඇහෙනවා අහනුවනම බන ඇහෝ බන ඇහෙනවයි බන අහනවයි කළ කියැනෙ දෙකක්. මනාව භාගිතුන් වහසේ දේශනා කරපු විදිහට බන ඇහුවොත් තමයි ධර්ම ශ්‍රවනානි සංසේ ලැබින්. එහෙමන අපි පෑ දෙකක් බනෑහුවොත්. තවත් පැෑ භාගයක් විතර බුද්ධ වන්දනාවටවාගේ දාගත්ත. තවත් පැෑ භාගයක් විතර ඒ සඳහා සූදානං වුණොත් මල් නෙලනෝ පහන් පිරිසිදු කරනවා ආසන පිරිසිදු කරනවා අම දිනවා මේ දේවල් කරගෙන පැෑක් විතර යෝදාගන්නවා බුද්ධ වන්දනාවට ො පැෑත් දෙකක් බනැහුව පැයක් බුදුන්ෙන්දා තව පැය විසි එකක් තියෙනවා ඒ පැ විසි එකෙන් අපි කිය අපි පෑ අටක් නිදාගත්ත කියලා තවත් තියෙනවා පැය දහතුනක් විතරේ එතකොට ඒ පෑ ද ඉතුරු කාලය තුළ අපි කොච්චර අකුසල් කරන්න දෙනගේ මුළු කාලේ මකුසල් තමයි කරති එකට නිරේ පැත්තට දීර්ඝ කාලය ගමන් කරලා. නිවන පැත්තට පැතුනක් විතර ගමන් කරලා. ඇ අ නිදාගෙන හිටපු කාලිත් කුසල චෛතසකය නැති නිසා එකත් නිරර්ථකව නිරේ පැත්තටම හැරිච්ච කාලයක් යනතම හිතන්වෙන්න. එතකොට පැෑවිසි හතරින් පැත්තුනක් පින් කරලා. පැවිසි එකක් අකුසලයක් එක ඉඳලා මේ නිවනට යන්ඩ පුළුවන් වෙයිදි කියලා හිතැන්ඩුන. අන්න ඒක තමයි මේ සංසාරය මිච්චර දීර්ග වෙලා තිය. කුසල යකුසලේට වඩා හුඟක් බලවත්ඒනිසා අපරට අපට සංසාරයම් සුවයක් තියෙනවා නමුත් පිනතින නිකං ගත කරන හැම මොහොතකමත් අකුසල චෛතසිකයට ඉඩ නොදෙන්ට උත්සාහ කරනවනන් එක ලොකු ජයග්‍රහණයක් කියන කාරණාව සිහපත් කරඩුව. මෙහෙම දේශනා කරලා තියෙන්නේ මේ රාගය දේශයේ මෝහය සහිත අකුසල සිත්වල ආදීනවේ මෙනෙහි කරගණඩයි. නිවන් මගේ ආපහු යනවට වඩා නිවන් මගේ ඉස්සරහට යන එක තමයි වටින්. අන්න නිසා මේ කරුණු මේ විදියට සඳහන් කර තියවා. සිතුවි කාම මිත්‍යාචාර පැත්තට යම් කෙනෙක් ගමන් කළු කාම සිතුවිල්ලක් එළඹෙනවා එක දියුණු වෙලා දියුණු වෙලා අන්තිමට එක කාම මිත්‍යාචාරයේ පැත්තටම ගමන් කරනවා සිතුවිල්ලත් සතුටුයි මිත්‍යාචාරයේ හැසිරෙන වෙලාවත් සතුටුයි නමු අති දීර්ග කාලයක් ලෝකුඹවාදී නිරයවල්වල දුක්විහිෙන්ද සිද්ධ වෙනවා. තවත් බොහෝ නිරැවල්වල මේ අකුසල කර්මය නිසා නැවත නැවත පැහෙන්ද සිද් වෙනවා. දෙකට සතුටින් මෙනෙහිකරපු කාරණාවක් නිසා. සොලු මොහොතක් සතුටින් යෙදුන ක්‍රියාවක් නිසා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අනන්ත දුකකට මුුණ දෙඩ සිද්ධ වෙන වනම් මේ කාරණාවෙන් ඇති ප්‍රයෝජනයක් නෑ කියන කාරනාව මෙනෙහි කරලා අකුසලෙන් ඇත්තෙන්ටුවන දේශයේ සහිත වනොත් පිනතන මහා අකුසල් කන්දරාවක් කැස්සෙනවන්නේ මේ සියුත්‍රයේ මුල ඉඳල අපිය ගැන කරුණු සාකච්ඡා කළ දේශයේ ලොකු කුඩා අපි හැමෝටම ඇති වෙන අකුසලයක් න මේ දේශය කියල කියන්නේ නැති කෙනෙක් නැති තර හිත හොඳට දියවුණු කර ගත්ත කෙනෙක් මෛත්‍රිය හොඳයට ප්‍රගුණ කරගත්ත කෙනෙක් දේශයෙන් මැගෑරු නමිසක් සීයට අනු නමයක් තරම් දේශය උපදිනාය. නමුත් එක බලවත් සහ භයානකකු සල කරමයක්. සමහර කෙනෙක් සසර සුවය බලාපොරොත්තු වෙනවන. නිවන් දකිනතුරු ප්‍රිය මනාපෝ උපදින්ට බලාපොරොත්තුව වෙනවන. තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව උපදිනවට කැමතිනම් ඒයි මුලින්ම කළ යුත්තේ මොක්ද දේශයහිය ඇත්තෙන එක. මල්ලිකෝවාද සූතරයේ භාගිත වොහන්සේ මේ කාරණාව හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙක් ලස්සන වෙලා උපදින්ට ඕනන මොකක්ද ප්‍රගුණ කරලා තිෙන්ඩෝනේ. මෛත්‍රිය. දේශය හිතින් ඈත් කරලා ඉන්නවන එතන මෛත්‍රිය තියනවා. යමෙක් තුළ මෛත්‍රිය තියෙනව නම් ඔහු ඊළඟට උපදිනකොට ඉතා ප්‍රසන්නව ප්‍රසන්නව උපදිනවා. සමහර වෙලාවට දේශයාපු හම අපි සමහර කෙනෙක් දදි බොහම රවල්ල බලනවා. ඒ බලන මූන ප්‍රියමනාපද. රවාගෙන ඉන්න කෙනෙකගේ මුහුණ ප්‍රියමනනාපන. එ ඒ හවල්ල බැලීම නිසා සමහාට සංසාරය අපිට ආය උපදිනාත්මල හම්බ වෙන්නේ රතුපාටස් එමනත් බොරපාටස් සමහර කෙනෙකු ගස් දිහ බල්ල අපි කියේන නිල්පාටයි හරි දීප් තිමත් කියලා නමුත් සහර කෙනෙකුට තියන්නේ බොරපාටස් දෙක එ රතුපාටස් දෙක ඒ ප්‍රේමනාපන සසර රවල බලාපු නිසා ප්‍රපාක දෙනක පැත්තක්.ඒ රවල බලනවට මුහුණ කළුුවෙනවා. තමට නහරව ලිලිප වෙනවා. අප්‍රසන්න පෙනුමක් වෙනවා. දකිින්ට අකමැති අනික් කෙනවා. යමෙක් අරබුණු කරලා රැවුවනං ඒ දැකපු පුද්ගලය වහම බිම් බලාගන්නවා ඇතහක බලාගන්නවා. අප්‍රසන්නයි ඒමනංක මේ දේශයේ සහිත අකුසල කර්මේ නිසා මට ඊළඟට හම්බ වෙන මුහුණක් ඒ වගේම අප්‍රසන්න මුහුණ අනික් අය දකින්න අකමැති මුහුණක් තමයි සමහරලාට හම්බවෙෙන්. පිනතන එහෙම උනහම අපට එතනින් එහාට ලස්සනකුත්නේ නැවත නැවත දුකට භාජනය වෙනවා. අපි කලඳුත් දේශනාය මතක් කළා දේශ සහිතව මැරුණුොත් එහෙම. සතර අපාය උපදිනවා යකෙක් වෙන්ඩ පුළහන් විස සහිත සතෙක් වෙන්ඩ පුළුවන්. මරණසන්න මොහොත නමුත් කෙනෙකුට කරදර නොකරන එක හරි වටිනවා. මක බොහොම වේදනාවෙන් ඉන්න කෙනෙක් න මරණසන්න කෙනා කියලා කියන්නේ. නමුත් අපි බොහෝ වෙලාට සමහලට එහාට ඕසෝනවා මෙහාට සෝනවා නැවද රෝහල් ගත කරන්න හදනවා ඉති ඒ අපි ඕසව ගෙන යනකොට වාහනෝල්ට ගොඩ කරනකොට වාහනින් බස්සනකොට නො එෙක් ආකාරී කටු ගහනකොට අපි දන්නවා වැඩිවෙලා ජීවත්තෙන්නෑ කියලා. සමහට රහල නුත් එව තියෙ දැ ගෙදර එක් ිහිල් හොඳට කණ්ඩ ුොඩ දිල සල ක්ඩිෙේ ගොලනටත් එතනගි හට කර්ඩ දෙයක් නැති නිසා. දැන් අවසානය ජීවිතය අසාධ්‍යවෙලා අන්තිම මොහොතට ඇවිල්ල ඉන්නලා අපපි ආයෙත් කෑකෝූගගගහ වදයක් දෙනවා. වෙලාට දේශ සිත ඇතිවෙන්ද පුළුවහන් වේදනාවත්තක් ඉති දේශයත් එ මරණයට පත් වනොත් නිරයක ඉපදට තියෙන ඉඩ කඩවඩි ජීවත් වෙල ඉන්න කාලේ හුඟක් පින්කරගත්ත කෙනෙක් වෙන්න නති නමුත් අවසාන මොහොති තියෙන්නේ අකුසල සිත දේශසිත නිරයි ඉපදෙන්ඩක් පුළුවන් එට යකෙක් වෙලා ඉපදන්නක් පුළුවන් දේශයඉද නැත්තං සඳහන් කරනවා ඔය විසසහිත සත්තු නයි පොළොංගු, ගෝනුස්සු අදී විසසහිත සත්තු වෙලා ඉපදෙන්න්න පුළුවන්.තන් ඒනිසා දවේශය හරි භයාන කකුසල කරමයක් කියෙනෙක පැහැදිලි කරන්න ඕනේ. නැවත මනුස්සලෝක ඉපදුනත් නිත්තරම කේන්තියන පුද්ගලෙක් වෙලා තමයි උපදන්නේ. සමරය අපි අතර ඕන තරන් ඉන්නවා. සුළු දේට ඉතා සුළු දේටත් කේදතිකන්න. මොකොවත් නොතේරෙන්න නොදරුවෙකුගේ වැඩට කේන්තිගන්න දරුවට මොකොවත් තේරෙන්නේ සමහට තියෙනෙක කලනවා පෙරලනවා කඩනවා නමුත් ඒකට කේන්ටගන්නවා. දේශ සිත්තඋපදවගන්නවා. ගෙහෙම කෙනෙක් වෙලා ඉපදිලා ආපහු ආපහු අකුසලයම පුරෝණු. ආගනිසා දේශයේ වඩන්ඩ වඩඩ නැවත නැවත ප්‍රතිඵලේ හැටියට ලැබන්නේ දවේශයේ මයි කියන කාරණාව සඳහන් කරලා මේ දවේශය නම් වූ අකු සැලකරමයෙන් ඉවත් එන්න කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. මෙතර පිඩතන උදාහරණය තියෙනවා ලස්සන වෙන්න තම ශරීරයේ සරසගණ්ඩ කැමති ස්ත්‍රයක් හරි පුරුෂයහරීන්න. ඒ පුරුෂයත් කැමති හරි ලස්සනටඉන්න. ස්ත්‍රියයක් ඉන්නවා ඒ ස්ත්‍රියයක්ත් කැමති හරිලස්සන්ට ඉන්ඩ. හැම වෙලා එ ොහොඳට නාල හිසකෙස්පීරලා කෙස්රැවුල් කපල අලුත් ඇදුම් ඇඳලා බොහෝම් පිරිසිදුවට ඉන්නවා එහෙම ඉන්ඩත් හරි කැමති. හදිසයේ කවරු හරි මැරිච්ච ගැරඩිකුුණක් නැත්තං සරපකුණක් ගැෙනල්ලා අ පිරිසිදුව ඉන්ඩ කැමති පුද්ගලයාගේ කරටදානෝ. ඇත මැරිච්ච සුනකයකුගේ. ගැල්ල බෙල්ල එල්ලන තැන් එතකොටර පිරිසිදුවට ඉන්ඩ කැමති කෙනා කොච්චර ලැජ්ජාවට පත්වයෙනවාද. කොයි තරන් අප්‍රසන්න සිතක් ඇති කරගන්න වාද මේ ඇතිවෙච්ච දේ නිසා.ම් ඔහු හෝ ඇයමකද කරන්නේ වහාම ඒ මලකුණ බැහැර කරන්න යුත්සහ කරන්න. රාජකුමාරයුණත් මේ මලකනත් බෙල්ල එල්ලගෙන මිනිස් අතර ගයොත්? ිය පිරිසුපිය කරන්නේ පිරිසිදුවට ගියත් රජුරුවන්ගේ පුතා කියලා බොහොම ගරු කරනවා ඇත බලුකනක් හරි සරපකුණක් හරියන්ගේ දාගෙන ගිය කාගවත් ප්‍රියභාවයක් ප්‍රියභාවයක් නෑ අන්න ඒවාගේ තමයි අපි හොඳට ඉන්නක් කැමති. එනිසා නාල පිරිසිදු වෙලා හොඳ ලස්සනට ඉන්නවා. භාගිතුන් වහසේ සරණයන්න්නත් කැමති. නිවං අරමුණු කරන්නත් කැමති. කුසල් කරනව කියල කියනු. භාවනා කරනව කියලත් කියනවා. සිල් ගන්නව කියලත් කියනවා. නමුත් පිනතිරින් මේ අකුසල විතර්කත් හාම තමංගාව තියෙනවන. අපිටන පේන්නේ ඔහු හොඳයි වගේ. අපිටයි පේන්නේ ඇය හොඳයි වගේ. බොහ ොදර සිල්ගන්නවා බොහොමොන්දට භාව කරනවා රණයනවා කිය කියනවා තරුවන් සරණ ගිහිල්ල ඉන්න කියල කියනවා මං බෞද්ධයක් කියලා කියන ති ඒ හම තෙරුවන් සරණයන කිය කාරණත් තුනම අන්තර්ගතයි බෞද්ධයක් වෙන්නේ තිසරණ තියන කෙනෙක්න. නමු ත්‍රාගයක් හිතේ තියෙනවා දේශයක්ත් හිතය තියෙනවාම හොයඇතිතේ තියවා. හරියට කොයි වගේද සරප කුණක් ඇගේ තියෙනවාවාගේ. පිරිසිදුයි වගේ පෙනුනට පිරිසිදුනෑ අභ්‍යන්තරයෙන් දූෂිත වෙලායි අභ්‍යන්තරය කුණු වෙලා තියෙන්නේ පිට පැත්තෙන් මේ හොඳයි කියල පයන්නේ ආං එහෙම නං අපි අකමැතිනං ඒ සරපකන්න බලුකුණ ඇගේ තියාගෙන ඉන්ඩ ඒ වගේම මිදදේශය රාගය මෝහය ජීවිතය ඈත් කරන්ඩ උත්සාහ කළ යුතුයි කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්න එහෙම වුණොත් කෙනෙක් හරි ප්‍රයමනාපයි ඒ ජීවිතයේ හරි ලස්සනයි. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්ඩ පුළුවන් හොඳ ජීවිතය පෝෂණය කරනකිෙනෙ. පිෙනතිනේ ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙන නිසා. මෙතක්ක සන්ටහාන සූත්‍ර දේශනාව නෙමිති කරගෙන සිද්ධ කරන තුන් වැනි ධර්මදේශනාව අපි මේ විදිහිට නිමා කරමු. මේ උතුම් ධර්මදේශ ලෝකයට දානය කරන්න අද. දායකත්වය ලබා දෙන දායක පිරිස. ගල්කිසේ පදිංචි හිල්ඩා වෙදගේ මහත්විය සහ ඇගේ පවුලේ පිරිස බව සිහිපත් කරනවා. උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා පුුණ්්‍යානු මෝදනාව හැටියට පරලොව සැපත්වන කොසුම් මොනේන්ද්‍රදාස මහත්මිය බෙෙනී මනේන්ද්‍රදාස වේදගේ චන්ද්‍රසිරි ප්‍රියනන්ද මහත්මා චන්ද්‍රසිරි විජේවීර මහත්මා රූපා විජේවීර මහත්මිය ව.ප ඥානවතී මහත්මිය ලිවනිස් ප්‍රණාන්දු මහත්මා මේබල් සිල්වා මහත්මිය ඇතුළ අප නමින් මේ ගිය සියලු සංසාරගත ඥාතිවර්ගයා මේ පින අනුමෝදන්ව ඔවුන්ගේ බවගාමී ජීවිත සැපවත්කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවණින් සැනසීම උදාකරගනිත්වා කලපින් අනුමෝදන් කරනවා ධර්ුමදේශකයන් වහන්සේද දේශකයණන් වහන්සේගේ දෙමවපියන්ද ධර්මශ්‍රවනය කළ ලෝවැසියන්ද ධර්මදානය කළ අපද අපගේ මෑනියන්ද නිවන් දකිනාතුරුම ධර්මයේ ඇසෙන ධර්මය කතා කරන සුගතියකම ඉපිදිය සුකදායක ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැනසීම ලබන්ඩ මේ කුසල් අපට හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනක් කරමින් සියලු ලෝවැසි සත්තයෝම සුවපත්වේවාකෙන ආශිරවාද කරනවා. හිල්ඩා වෙදගේ මහත්මිය ඇතුළු පවුලේ පිරිස. පින් අනුමෝදංකළ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිරුවාදකල් අප ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා. අපේ විසින් රැස්කරගත්ත උතුම් ධර්ම දානමය කුසලයක් පින්නතුන්ට අඩු නැතුව අනුමෝදං වීවා. ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන සසර දුක් ගිනි නිවාගණ්ඩ මේ කුසල ධර්මය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරු. ආකාසට් හාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පන්්ඥන්තන් අනුමෝදිත්වා චරංරක්කංතුළෝ කසාාසනං දේවූ වස්සතු කාලේනේ සසිය සම්පත්ති හෝතුච පීතෝ භවතුළු කෝච රාජාභවතු දම්මිකු.